එල්පිල් තරඟාවලියේ අවසාන තරඟයට එන පළවෙනි කණ්ඩායම තීරණය වෙන තීරණාත්මක තරඟයක් ගාල්ල කණ්ඩායමත් කොළඹ කණ්ඩායමත් අතර පැවතුණා. තරඟයට කොළඹ කණ්ඩායම පළවෙනි වටේ ප්‍රබලයෝ විදිහට එද්දී ගාල්ල කණ්ඩායම පළවෙනි වටේ දුබලයෝ විදිහටයි තරඟයට ආවේ. තීරණාත්මක තරඟයේ කාසිවාසී ලබා ගත්තේ ගාලු කණ්ඩායමේ නායක බහනුක රාජපක්ෂ. රාජපක්ෂ වැඩි හිතන්නේ නැතුව මුලින් පන්දු යවන්න තීරණය කළා. මාලි අමීර් සුසන්යෝගෙන් ඉස්සරහට යන්න හිතන් හිටපු ගාලු කණ්ඩායමට මාලි නැති වුණත් ඒ අඩුව පුරවමින් අන්තිම තරඟ වලට එකතු වුණු නුවන් තුෂාර අමීර් එක්ක ආරම්භයේ ඉඳන් එල්ල කළ පීඩනයක කොළඹ කණ්ඩායමට වෙනද වගේ ආරම්භයේ ලකුණු ගන්න ලෙහෙසි වුණේ නැහැ. කොළඹ කණ්ඩායමට මූලික වටේ ලොකු සේවයක් කළ ලොරි එවන්ස් කලින් තරඟයේ ලහිරු කුමාර්ගේ පන්දුවක් වැදීම නිසා ඇතිවුණු ආබාධ තත්වයෙන් ගොඩ ඇවිත් නැති නිසා කොළඹ කණ්ඩායම මේ තීරණාත්මක තරඟයට ඉනිම ආරම්භ කරන්න තෝරගෙන තිබුණේ ලහිරු උදාර එක්ක චන්දිමාල්. ගාලු පන්දුවන්නන්ගේ ප්‍රබල තර්ජනය හමුවේ කොළඹ කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 150ක් විතරයි. කොළඹ කණ්ඩායම වෙනුවෙන් හොඳම ඉනිම සෙල්ලම් කළ බෙල් ඩර්මන් ලකුණු 70ක් ලබා ගනිද්දී කොළඹ කණ්ඩායමේ අවසානයේ ලකුණු 150 සීමාවට අරගෙන ගිය උදාන ලකුණු 19ක් පන්දු 11කින් ලබා ගන්න සමත් වුණා. ගාලු කණ්ඩායම වෙනුවෙන් ලක්ෂන් සඳකයන් අවශ්‍යම තරගයේ කඩලු 3ක් දවා ගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් වලට LPL එක ලැබුණු හොඳ සොයා ගැනීම් දෙකක් වුණු නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂන් දෙන්නා පන්දු හාර 4කදී ලකුණු 27ක් විතරක් දීලා කඩලු 2 ගානේ දවා ගන්න සමත් වුණා. ලකුණු 150 ඉලක්කයක් හඹා යන්නාපු ගාලු කණ්ඩායම ආරම්භයේ ඉඳන් වේගවත් ප්‍රහාරයක් එල්ල කළත් වර්ෂාව පතිත වෙයි කියන සැකේ එක්ක ඩක්වට් ලුයිස් න්‍යායට අනුව ඉනිම හැඩගස්ව ගන්න ගිහින් තරමක් පසුබාන විදියක් දකින්න තිබුණා. තරගාවලිය පුරා සාර්ථකුණු ධනුෂ්ක ගුණතිලක දවා ගන්න ආශාන් ප්‍රියංජන යොදා ගැනීමේ උපක්‍රමයේ සාර්ථක වීමත් එක්ක ධනුෂ්ක ලකුණු 13කට දැවී ගියත් නායක බහනුක රාජපක්ෂ වේගවත් ලකුණු 33ක් රැස් කිරීමත් එක්ක පන්දු හාර 6ක් අවසන් වෙද්දී කඩලු 3කට ලකුණු 57ක් ලබාගෙන හොඳ තැනක හිටියා. හැබැයි ඩක්වත් ලුයිස් කඩේම් ලකුණු ලබාගෙන සෙල්ලම් කරන්න ගිහින් ගාලු කණ්ඩායම අනවශ්‍ය කඩලු කීපයක් කොළඹ කණ්ඩායමට ලබා දීමත් එක්ක නැවත තරඟයේ කොළඹ කණ්ඩායම පැත්තට දෝල්නේ වුණා. මේ තත්ත්වය නැවතත් වෙනස් කරලා ගාලු කණ්ඩායම තරඟයට ජයග්‍රහණය ලබා දෙනීම සෙල්ලම් කළේ ධනංජය ලක්ෂාන්. ධනංජය දැඩි පීඩනයත් එක්ක ලකුණු 31ක් නොදෙවී ලබා ගනිද්දී තමන්ට ලැබුණු පළවෙනි පන්දුවටම 4-5ක් එල්ල කර ලක්ෂාන් සඳකෙන් තරඟය අවසන් කළේ තරඟයේ අවසන් හරිය වෙද්දී ආබාධ නිසා ප්‍රේක්ෂකයන් බවට පත් වෙලා හිටපු ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කොළඹ කණ්ඩායමේ ප්‍රබලයන්ට අවසාන පන්දුවට ගහන්න හිතාගෙන හිටපු තුරුප්පු ටික ඉතුරු කරලා දෙලා. උල්කාපාත වැස්සක් ගැන හැමදෙනාම බලාගෙන හිටපු දවසේ තරුවක් බවට පත් වුණු ධනංජය ලක්ෂාන් ගැන මේ තරඟයෙන් පස්සේ ලොකු කතාබහක් ඇති වුණා. ඔහුගේ පන්දු යැවීමේ ප්‍රතිකරණයේ වගේම පන්දු රැකීමේ දක්ෂතාවයක ලක්ෂාන් පෙන්වන කැපවීම ලංකාවේ ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් වෙයි කියන දේ ගැන නම් සැකයක් නැහැ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.